නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. කායගතාය භික්කවේ සතිහා ආසේවිතාය භාවිතාය බහුලි කතාය යානී කතාය වත්තු කතාය අනුතිිතාය පරි්චිතාය සුසමාරද්දාාය. ඉමේ දසානි සංසා පාටිකංකාති පංචකාම සම්පත් පිරිච්චමේ ලෝකෙ සැපයි කියලා පුංචි හරි ස්වල්පොහෝ දෙයක් වෙනම් මම එක දුකක් කියා කිය නෑ මහනෙනි එබන්ඳුයි ගැන්වීමකින් සසරබී අප තුළ ඇතිකළ සසර පුරා කෙලෙස් ලෙඩින් ආතුර වූ ඔබවැනි මාවැනි ලෝකසත්වයන්ට අනුකම්පාවෙන් අතට පත් වූ නිවන අතහැර ලෝතුරා බුදු බවම සාක්ෂාත් කොටගත් ඒ අපගේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුද්ධ සර්වච්ඥන් වහන්සේට නමස්කාරවේවා. අදත් මතුමු දේශනාාවශවනය කරන සියලු සැදැහැති පින්වත් පින්වතියන පින්මන්ත දරුවනේ තැරියනේ. අපි අද දවසේ පුද්ගලයකු විසින් චතුරාර්ය සත්‍යබෝධය පිණිස සපුරාගතේතු උතුම් ගුණධර්ම අතර සතර සතිපට්ටහනයට අයත් එ ගුණධරමයක් පිළිබඳව කියා දෙන්න බලාපොරොත්තු වෙන. නැත්න්ඔ ඇත්තුව හල තියෙනවා අවබෝධය පිණිස හේතුවන කාරණ තිස් සතක් පිළිබඳව සත්ති බෝධික් ධර්ම විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් බෝධි පාක්ෂික ධර්ම කිය ලකිවහම අවබෝධය පැත්තට අදාළ කාරණ බෝධි කියන්නේ. අවබෝ එතකට අවබෝධයට අදාළ කාරණ පින්වත්න මේවා බොහෝ සූත්‍රවල බෝධි පක්ෂයා අනං දම්මා නං වැනි වචනවලින් විස්සර කරලා තියෙනවා. එතකොට මේ බෝධි පාක්ෂික ධර්ම අපිට හම්බෙනවා ඔය දේව සද්ධ කියලා සූත්‍රයක් ඒ ස ූත්‍රයේදී කුද්දක නිකායේ ඒ සූත්‍රයේදී. බදු හාමුදුරු භික්ෂූ වහන්සලට දේශනා කළ මහනෙන යම්ගසි කාලෙක මේ ආර්ශාාවකයන් මේ බෝධිපක්ෂික ධර්ම. සත්තානං සත්තන්නම් බෝධිපාක්ය අනන් දම්මාන. සත්තන්න හතක් වෙච්ච බෝධිපාක්ෂික ධර්ම භහාවනාවේ දෙනව නම් ප්‍රගුණ කරනවනම් ආංගේ භික්‍ෂුව, මෙන්න මේ උත්තම යා මායත්තෙක යුද්ධට බැස්සා මායත්තක යුද්ධ කරනවා කියලා දෙවියන් අතර ප්‍රීතිගෝසාාවක් පොවැත්වෙනවා කියලා. පින්වත්නී ඒ දෙවියන් ප්‍රීතිගෝසා පවත්වන දෙවනිකාරණය විදිරේ සූත්‍රයේ සඳහන් කරනවා. එතකොට ඒවගේ කල්්‍යයාන සීල කියල සූත්‍රයක් අපිට හම්බ වෙනවාඒ කල්්‍යන සීල කියන සූත්‍රයේ දිපින්වත්නී එතනත් මේ බෝධි පාක්ෂික ධර්ම පිළිබඳ එකත් කුද්දක නිකායේ සඳහන් වන සෝත්‍ර දේශනාවක් කල්්‍යයාන සීලෝ භික්කවේ බික්කු කල්ල්‍යයාන දම්මෝ කල්්‍යයාන ප්ඥෝ ඉමස්මින් ධම්ම විනයකයවලි ූීතවෞත්තුම පුරුසෝති බුච්චති එක පැහැදිලි කරන මහණලිමි සුන්දර වූ පරිපූර්ණ වූ සීලයක් තියන මේ කල්්‍යයාන ධර්ම තියන එවගේ මේ උතුම් වූ මාර්ග පල ආදී කොටගත ප්‍රඥාව ලබාගත්ත භික්ෂුව සාසනය සියලු ගුණෙන් යුක්ත මේ රහතන් වහන්සේ වැඩ අවසංකරපු ්‍රම්මචරයා අවසංකරපු මේ උත්තම පුරුෂයා කියලේ උත්තමයට කියනවා කියලා. පින්වත් ඒකි කල්්‍යාන දහමෝ කියල කියන කාරණාව තමයි මේ කල්්‍යාන දහම කියන මොනවටද මේ කියන බෝධිපාක්ෂික ධර්මවලට. දෙැ සත්තා නම් බෝධිපාක්යාා දම්මානං කියලන්නේ සඳහම් වෙන්නේ හතක් විදියටනේ එතකොට කවරුවරි මගෙන් අහන්න පුළුවන් ඉතින් ස්වාමෙන් වහන්ස හතක්නේ කොහම තිස්සාත්තක් කියන කිය වර්ග විදිහට නැත්තං ප්‍රධාන කාරණා විදිහට හතක් තියනවා. හැබයි ඒවා බිස්සර කරගෙන යනකොට අනුකොටස් විදිහට තිස්සාතකට බෙදෙනවා. මෙ මේ හතෙන් එකක් මෙ හතෙන් එකක් කවරුවරි ප්‍රගුණ කොළොත් මේ සත්්‍යස් බෝධි පාක්ෂික ධර්මෝලින්. පින්මත් මේ වගේ එකක් කවුරුවරි ප්‍රගුණ කොළොත් මේ හතෙන් එකක් ප්‍රගුණ කොළොත් ආංගේ උත්තමයා එයින්ම නිවෙනවා කියලා පින්වත්න ධර්මයහි සඳහන් වෙනවා. එතකොට එහෙනම් මේ හතක්විදියට පෙන්වාට තිස් හතක් විදියට පෙන්වාට මේ කාරණ රජුවම්ම නිවනහා සම්බන්ධ වෙච්චකාරණ අවබෝධයා හා සම්බන්ධ වෙච්චකාරණ. මොනවද මේ තිස්හත සාමාන්‍යයෙන් ඔයත්තු සමහරු අහලත් ඇති අදත් අපි අහමු වැඩිපුර දැනුමට අවබෝධයට සතිපට්ටාන හතරයි. සම්්‍ය ප්‍රධාන හතරයි. ඉරිදිිපාද හතරයි. දැංකියද දුලායි. හතරටත් වුණු දොලායිනේ. ඊනඟට ඉන්ද්‍රියධර්ම පහයි. බලධර්ම පහයි. දැංකියද දහයයිනෙ දහය අතන දොළහයි විසි දෙකයි. බොජ්ජංග ධර්ම හතයි. එතකොට ආර්ය මාර්ග අටයි ඒ අටයි හතයි පහළවයින එටිකක තුනහම විසි දෙකට තිස් සතක් වෙනවා. මෙ විදියට තමයි අපි සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියනවා ධර්මය තුළහන්නේ. පින්වත්නී දීරික වූ සංසාරය අපිට නිවනට පැමිණෙන්්ඩ බැරිවුණුත් අනාගත ජාතිවල උපදින්න සිද්ධ වෙන වාරගාන මෙිච්චරයි කියලා කියන්න බෑ. ඒ ඒ කාලය ඇතුේ දිරනවා මැරෙනවා මැරැන්ඩ සිද්ධ වෙන වාරගානම් මෙචරයි කියලා කියන්න බෑ. එ අදේ මළගරුලහමි හිල්ල වෙල්ල මේ අප රධ අරය ැරුණ මේ ැරුණු මාත්ලඟදි මැරේග හිටියට අපට මතක්වෙෙන්නේනෙ මේ තත්ත්වේ අබෝධ නොකරගත්තොත් තව අපමණ වාරගානක් මැරීමට නියමිතයි කියලා. එතකට ැ නිගන්නෙවෙයි නොයෙකුත් ඔය අපි කියන්නේ අධධික දුක්කිත මරණ කේද වාචක එවැනි දේවලටත් මොනදීල තමයි මැරන්ඩ සිද්ධ වෙන්නේ. ඒවගේම තමන් දුකසේ හොයා ගත්ත ආදරෙන් ආරක්ෂ කරපු ධනය අනිත් අයි විසින් පැහැරගන්න වාරවල ප්‍රමාණයක් නම් කියන්න බෑ. ඒවගේ තමන්ගේ අමුුදුදරුවන් අනුන්විසින් පැහැරගන්න වාරගන්න ප්‍රමාණයක් කරන්න බෑ. අනාගතයේ නිව දැක නැත්තන්ඟ බොහෝමම බැු හන්ඩුවෙන වාරගණන කියන්න බෑ දැන් මේ සැරේ නින්දා පාසාරය කලා මේ ආකරාගක හිතන්ගිටියට පින්වත්න්නේ ඔබමා තබ අපමන නින්දා ලැබීමට නියමිතයි අවබෝධ කරගන්නා තා කල් අබෝධ කර නොගත්තත්. ඒකගේ මොයෙකු දුර්භික්‍ෂවලට මෝනදීලා නිරහාරෝ මියන්නට මැරෙන්න්නට සිදුවන වාර ගණනත් මෙච්චරයි කියලා කියන්න බෑ විතක් නෙම පින් වති නොයකුත් සිත්්‍යැවුල් වහෙස කර බව ඇන්ඩීම් වැලපීම් මනුලව කතානේ ඒ වගේ නරක තිරිසන් ප්‍රේතාසුර කියන හතරාපායෙන් එකකට හෝ හතරටම වැටවැට හතරටම වැටිවැටි කටුක දුක්විදින්න සිද්ධ වෙන වාර ගණන අය නවත්තන්න බෑ මච්චරග අදාාපිට කියන්න බෑ එනම් පේනවාද මේ සංසාර කියන්න මහාදුගුඩ ඇයි මේ දුගට රාදය කරන්නේ ඇයි ආයත් ඉප දෙඩ අපේ අම්මවෙඩ ඔයාමගේ තාතා වෙලායින්න ඔයාමගේ පුතා වෙලායින්න නොන වෙලයිට මත්‍ය වෙලට කිය මිනිසු හිතන්නේ මේක දන්න ති නිසා පින්වත්නී මේ වගේ ගැලවෙන්න පුළුවන් තැනක් නම් ම තුන් ලෝකම කොහෙවත් නෑ ලකද තුන් ලෝක කාම රූප අරූප මේ තුන් ලෝකෙ මේ වගින් ගැලවෙන්න පුළුවන් තැක්වත් නන්න ඇපින්වන්නේ නිවන නැතුව නිවන හැර. එහනම් එවතුූ නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා බුද්ධෝත්පාද කාලක තමයි අපට මඟහසරව ෘත වෙන්නේ. නිවන්දොර වැහිල තියෙන කාල තමයි වැඩි. ප්‍රමාණ කාලවල නිර්වාණය පිළිබඳ වච්චනයක් වත්ත හෙන්නතුූ තිබලා. අපිට මේ වගේ ඉතාම දුර්ලබූත අතාගත දහම ඇහෙන කාලයක් ඕවුන් අයුතු දා වෙලා තියෙනවා. ඉතින් එහෙම හොඳ කාලක නෙමේ ඉන්නේ එවුුණට ගොඩක් අයට ගානක්වත් නෑ නේද කියල දෙදි බැන බැනනේ දන්නේ. පින්වත්ී නොලැබීමේ හැටි බලන්නකු ඒ සසර වර්ධනය නොවූ ඉන්ද්‍රිය ධර්ම නිසාහෙම වෙන්නේ අපි යිඉදිරි දේශනාවලද ශ්‍රවණය කරමු එතකොට පින්වත්නී බෞද්ධයකුගේ ප්‍රධාන බලාපොරොත්තුව නිවනයි එතකොට ඒ නිවනට අදාලවෙච්ච නිවනට අදාලවෙච්ච වැඩ පිළිවෙ අක්තියනවා. සමහරය ගිහි ගෙදර ඉදමින් අමුදරුවෝ පෝෂණය කරමින් මේ බෝධි පාක්ෂික ධර්ම ප්‍රගුණ කරනවා. කියලහිත්තමක ඔක්කෝ ඔඹට නවත්තලා අදාලා පැවිදි වෙලා ඒ වෙනුවෙන්ම කැපවෙලා තා පිරිසක් වැඩ කරනවා. කවුර කියන්න පුුවන් ඕකති මහනවැඩ මොන්නෑ ගෙදර ඉඳ ලත් කරගන්න පුළුවන්නේ කියලා. දරන්න කවරුවර කියන්න පුළුවන්ම ෙදරරිඉදලන මේ කරන්න බෑ මහන වඩවන කියලා පින්වත්ේ දේපොලිමිදර කරන්න පුුවන් හැබැයි පැවිදි වෙලා එ වෙනුවෙන්ම බවුණනොත් කවරුහරි එයා ඉතා ඉක්ම නින් මේ තත්ත්වය අවබෝධ කර ගන්න. ඉතා ඉක්මනින් නිර්වාණහ යගන යනම්. අ සෙසුවැර කරර කටේතු කරනයට තවතින් කාර ටිකත් දිග ටිකන්නම ගොඩක් සමරට කල්ප ගාන කුණත් වෙන්න පුළුව අමකද පැවිදි වෙලා ගත කරනයටත් නි තැනට නිසි අබෝධයටාවනැත්තන් සසර ගමන තව කල්පගානක් සර හටනම් ගිහිවෙලා හෙමින් අමුදරෝ පෝෂණය කරන ගමන්මලමුදල්ලොපේන ගමන් මේ සමාජ ගඩදුරනු කරන ගමන් වැඩ කරන බෝධිපාක්ෂි ධර්ම අබෝධ කරන්න හදනෙනෙකට කොච්චර දුෂකරතා තියෙන පුළුවන්ද. අනිතක පින්වත්මේ පැවිදි වෙලා ඒක අටයතු කරන්න තින් අපිම කිවට හමත් බැනද ඒකට තියෙන්නු හොඳ කායික පස් බිමක් හොඳ මානසික ප බිමක් සසර කුසලයක්. හැමෝට මොක්කරහඩ බෑඒනි සපි හැමෝම පැවිදි වන්නඩෝනි කර හිතන්නඩත් හොඳනෑ හැමෝම් ගී වෙලයින් දෝනනි ක හිතන්නඩත් හොඳන ැකිනිකාගේ සසර වඩාගත් ඉන්ද්‍රී ධර්මයන් බලධර්මයන් අනුවතමයි ඒ අය මේ සංසාරෙන් අතමිදේ වැඩ පිළිවෙලට සේන්දු වෙන්නේ. එතකොට පින්වත්නී මේ උතුම් නිර්වාණය සඳහා වැඩ පිළි වෙක් තින. ර්වාන සහ වැඩ පිල්වෙක් ද සත්ති බෝධිපක්ෂික දරමර නැතව හතක් ච ප්‍රධන කරාවල ඒ වැඩ පිළිවෙල තමයි තියන්නේ තකට ඒ ඒ වැඩ පිළිවෙල නිරස වඩ වෙනවා අපිට ඒවා දෙන කරන්න වෙනවා ප්‍රගුණ කරන්න වෙන එතකොට ඒවා ප්‍රගුණ කරණ එක සිල්වත් කෙනෙකට තමයි කරන්න පුළුවන් පහසු මකද දුසිල් කෙනෙකුගේ හිතට ඒත්තේ ඇති කරන්න පහසුීමක දුසලකම ඇතුළි බෝධිපක්ෂික ධර්මාරක්ෂා කරන්න්න මෙනය කරන්න පුුවන්කමක් ලැබෙන. කෙනෙකිල්ල පුලුවන් පොෝට සිල්ගන්නවා මහන වෙනවා හැබැයි සිල්වත් සිල්ව වුණට හිතන්න පුළුව මම සිල්වත් නති සිල්වත්කම රැගඩලින් ඔය ගැකු හොඳට සතුට වෙවීන්න ති සිල්වත්කම ගැන සතුරුුණාටක මක් නැෑැ. නමුත් පින්වතන සීලේ ආරක්ෂා කළ පමණින්ම නිවදකින්න ත්බෑ. සීලේ පිහිටල සීලේ පත්තිත්තාය නරෝස ප්ඥ. චිත්තම් ප්ඥංච භාවයක්. එනම් මේ. ප්‍රඥාවන්ත වූ පුද්ගලයා සීලෙහි පිහිටලා තමයි මේ සිත ප්‍රඥාවෙන් පෝෂණය කිරීම සඳහා නැත්තං ප්‍රඥාව වඩාගැනීම සඳහා වැඩ කළ යුතු වෙන්නේ. සිල්ුවත් පෙලා මේ අවබෝධයට අදාළ වැඩකරන්න නැතුව ඉන්නවා කියන්නේ මෙිනිහිරන්න නැව ඉන්නවා කියන්නේ භාවනා කරන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ අනකුතුන් කුසල් ප්‍රතිපදාවලල් නිරතවෙෙන් නෑ කියලා කියන්නේ පින්වත්න්නේ වටයට හොඳට වැට ගහලා නියර කපන්න නැතුව හාන් නැතුව අස්වන්න එන්නකං ගොවිය බලංගින්නවා වගේ වෙඩ මේ බුද්ධෝත් පාද කාලයේ මේ සංසාර කතාව සරු අස්සන්නක් සඳහාපට වැඩ කරන්න වෙනවා. පින්වති බෝධිපාක්ෂික ධර්ම මේ මේ ගුණධර්ම වඩන කෙනාට සීි ආරක්ෂා කරන්න පහසුයි. සීලියයාරක්ෂා කරන කෙනාට බෝධිපාක්ෂික දරම් වඩන්ට පහසුයි අ වනේ වසයෙන් සම්බන්ධ වෙච්ච ගුණ ධර්ම පින්මති අපි අදදවශ ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට අයිති ඒ ප්‍රධාන කාරණ හත ප්‍රධානකාරණා හතිෙන් පලවිනියක අපි විස්තර කරනවා ඔබට මංකලින් මතක් කලා සතර සතිපට්ටහනේ සතර සතිපට්ටානෙත් පලවිනි එක තමයි කායානු පස්සනාව කායේ කායානු පස්සී විහරති පින්වත් මේ කයෙහි කයානෝ මෙනෙහි කර නවයි කියන එක. මන වගේ කක්දදාාපි පිළි බඳව විතරයි ඔබට කියාදන්න කාලෙ ගන්න හදන්න එකත් මේ පොඩිකාලෙන් විසර කරල ඉවරකරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් පින්වත්නි මේි කාලයේ කළමනා කරනය කරගෙන මේ පිළි බඳව ඔබට පහදාදේතුව තියෙනවා. කායනු පස්සනාව ගැන කතා කරන්න පින්වති නොයෙකුත් සූත්‍ර දේශනා අපිට හම්බ වෙනවා බුදුර ජණන් වහන්සේ වදාාරනවා. කයානුව මෙනෙහි කරඩ නං ඒ පුද්ගලය කායානු පස්ස කළ සූත්‍රය ඇති නොයි සූත්‍රී තිනවා මේ සඳහා හොඳ විවේකයක් වන කම්මාරාමතා එකන්න වැඩ වැඩි කෙනෙක්ට මේ කරන්නහර යමාරයි චභික්කවේ දම්මේ අපහාය අබ්බෝ කායි කායනු පස්ස බියරුතුම් එකඇන්න කාරණ යඇති ව ඒවා දුරු කරන්න ඇති කෙනෙක්ට කායානු මෙනහි කරන්න බ. බලන්න ඔබටත් මේ කයනු පසන වඩන්ඩ ඇතයි සත්්‍යස් පෝධිපාක්ෂික දරම්මල එකක් මේක වඩාගණ්ඩ ඔබට විවේකට සුදුසුකන්තියවාද කියලා කම්මාරාමතා ගොඩා වැඩ වැඩි කෙනෙකුට මේ කරන්න අමාර. දරම කර්මාන්තනයකු වැඩ බස්සා රාමත නිතර කියවනවා. එ නිහඩ බවත් අවශ්‍යයි මේ කායනු පසන ප්‍රගුණ කරන්න මේ මං හිතල කියනවන්න එම පින්වත්න්නේ මේ කායනු පස්සය කියන සූත්‍රයේ තියනවා. නිද්ධාරාමතා නිතර නිදාගන්න කෙනාටත් කයනු පස්සන වඩන්න ලේසිනෑ අප හසුක බාධයි. සංග නිකාරාමතා එකැන පින්වත්නී අර කලින්කිපපු කතාව හිතන්නකෝ නිතර නිදන සුළු කෙනා හරි අලසෙක්නේ තුො රයාට කාලේ මදිනේ එවගේම නින්දදී ඔබහිතන්නේ අපිට මේ උල් වඩන කියලාලද නිින්ද මතක් වෙන්නම නින් දෙදි මනසට නැගනම නැත්තන් ගලන්නම තමාතුලට පුද්ජලයාතුළට ඔබ තුලට මාතුලට කෙලෙස්මතමයි. නික්ලේශී බව මෙච්චර උත්සාහ කරලත් මේ පවිසි ඒ දෙගෙන උත්සාහකරද්දි කෙලෙස් ගලාගන එනවනම් හරි අමාරු න සිත අපි කැමති තැන තියාගන්න ඒ උතු වූ විරාගී අරමුණුවල තියාගන්න විරාගී තැනකට හිතගේඩ අපිට මෙච්චර අමාරුයි නං අලෝබාදවේ මෝහෝ වලට හිත පුරුදු කරනක මෙච්චර අමාරුණම් පිවිසිය නින්දිදික හොමත කරන්නේ. නිතර නිදන කෙනාට මෙ කරන්න නමාරුයි. සංග නිකාරාමතා සුදුසනෑ කියවයි ගොල්ලුම වැඩට අබබ්බෝකි වේකනේ සංගනිකාරාමත නිතරම මේ පිරිසත් මේ නිතරම පිරිසත් එ කටයුතු කරන කෙනෙක් නිතරම පිරිස් එ සමාජ සමාජම කටයුතුවල නිර්තවෙල ඉන්න කෙනෙක් පිරිස් පින්වති මෙතනද දැ අද සංස්ෘතික වශයෙන් අද විහෙර විහාරවලත් පිරිසත් එකකන වැඩ කරන්න තියන්නේ න මෙතන පින්මති මේ සංගනිකා රාමතන් කියල කියපු හම කියවෙන්නම ඒ එක පැවිදි ජන් වාමිනාන්සරට මේක දේශනා කලතින් අර කොට ට නවා කුටේ දනවා ඒස්වාමි වහන්සතක් කතා කරන මේ ස්වාමි වවන්සතේ කතාා කරන ඒ ඒ වගේ නිතරම ලඟින් ඇසුරු කරන ස්වභාවය සමාජඇසුර වැඩී එතකුට යාටත් මේ හුද කලාවූ මානසික ප්‍රීතිය ලබා ගන්න වෙන්නේ නෑ. ඉන්ද්‍රයේ සු අගුත්ත දවාර පින්වත්ති මේ වහපු නැති ඉන්ද්‍රියන් තියෙන කෙනාට අගුත්තු දාර්තන් කියන්නේ වහපු නැති එක කියන්නේ සංවර නැති ඉද්‍රියන් ඉතිරි අදහස් කරන්න පින්වත්ද ඇස කන නහයදිව ශරීරය කියන මේ පංච ඉද්‍රියන් මේ පංච ඉන්ද්‍රියන් ස්වභාවේම තමයි කදද රූප ශබ්ද ගන්දරස ස්පර්ස එක ගඩුදුරු කරන එක එතකොට චක්කු සෝත ගාන ජිව්වා කාය කියල විඤ්ඥාණයන් පහල වෙන එක ට ඒඳහා හොඳ ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍යයන ඇසකඩ නහහිදිවසරීරේ සංවර කරගැනීමක් අවශ්‍යයන එහෙම සංවර කරගත්තේ නැති කෙනාට. එබගේමමීත බෝධිපක්ෂි ධර්මයන් අබෝධ කරග්ඩා අපහසුයි අපහසුුවීම කියනට වැඩ අබ බෝකයෙන් උුසදුසයිනි හරිය නෑ එක යට කරන්න බෑ බෝජනෙහි ප්‍රමාණය නොදන්නා කෙනාට බෝජන අමත් අඥත මේ බලන්නකු නිතරම කෑම ග පස්සේ දුවන කෙනෙකුට මේ සඳහා සුදුෂකන්න ෑ කර බදුරාන් වහස දේශනා කරනවා. එන්නම් පින්වත්නී අදෝභහන මේ මාතෘකාව නැතම් මේ කයානුව මෙනෙහි කරන කාරණාව පුංචිය එකක්හෙම නෙවෙයි. කායගතා සති කියල සූත්‍ර දේශනාවක් අපිට හම්බුවෙනවා සූත්‍රපිටකයේ මජ්්‍යප නිකායේ උපරිපන්නාසකේ. ප කය පිළිබඳව මේ කයේ අනුපස්සනාව පිළිබඳ සතර සති පට්ට හාන හති පටාන සූත්‍රය වැනි ැන්වල අපිට නොයකුත් විදිහට ශ්‍රවනයක රන්ඩ ලැබෙනවා කියව ගණඩ ලැබෙනවා අපි එක සූත්‍රයක් කරගෙන මේ ගැන විස්සර කොළොතුන් කාය ගත්තා සති සූත්‍රය කියනවා පින්වත්න එදා බුදුපාණන් වහන්සේ පිඩපාතය ලබාගෙන පින්ඩපාතය වලඳලා උපස්සාන සාලාාවට රැස්සවෙලා වැඩයිටය බොහෝ භික්ෂණ වහන්සේලා අතරට වැඩම කළ. පින්මත්න බුදුරජාණන් වහන්සේ මේ දවසේ හවස්සරවේ මේ උපස්සාන ශාලාවට වැඩම කරන්න කලින්ම දානෙන් පස්සේ හාමුදුරුවරු උපස්සාන සරට රැස්වෙලා කතා බහක් ඇති කරගෙන ති බ්‍රමකද කතා බහ අච්චරියං අවසෝ භූත අවසෝ බොහෝම ආසිරිමත් බොම පුදුමයි. අප බුදුහා මුදුරු අපිට බො ප්‍රගුණ කරන ලද ප්‍රගුණ කරන ලද භාවිත කරන ලද පිළිපදින ලද ප්‍රගර ලද මෙනහි කරන ලද මේ කය පිළි බඳව වූ භාවනාව මහත් පලයි හානිසංසදායකයි ප්‍රතිඵල සහිතයි කියලා දේශනා කළ කියලා කතාබසුණ. එදා බුදුපාණ වහසි වඩන්නකොට මේ කතාව අතර වුණ ආගතුන් වහන්සේ ආසනය වැඩයිඳලා භික්ෂණ වහන්සේලා ඇමතුවා මහනන ඔබ දැන් මොනවගේ කතාවකින්ද කාලේ ගත කළේ. මොනවගේ කතාවත් ඔබ නතර කළේ සාමීණී අපි පිළඩපාතින් පස්සේ උපස්ස අනශලාාවට රැස්වෙලා බුදුපියාණන් වහන්සේ දේශනා කරපු මේ කාය ගතා සති නැත්තැ මේ කය පිළිබඳව. භවනා කිීම මහත් පලයි මහනිසංසයි ඒ පිළිබඳව බහුල බහුල වශයෙන් බහුණු කරන ලද අදදැකීම ඉතාම විශිෂ්ටයි කියලා බුදුපාණන් වහන්සේ බහන්සේ වදාලා කියලා ඒක තමයි අපි කතා කර හිට තකොටතම බොහන්සේ වැඩිය. ආංඒලා බුදුරජාණන් වහන්සේ බලන්න පිින්මත් නීදැන් බුදු කරුණාව. මේ හාමුදුරුවරු විදිහට මේ ශාසනට ඇතුල් වෙච්ච මේ පිරිසම උතුමන් වහන්සේලාම, යම් කිසි සංසාරික හුරුවකටන මෙතින් ඇැවිල්ල තියෙන්නේ. එතකොට ඒ උන්වහන්සේලාට සහය වෙන හැටි. මකද පරතෝගෝසයක් නැතුව කලෑ මිතරඇසරක් නැව බාහිරින් උදවක් නැතුව වැැඩටක් කරගන්න බෑන සම්මා සම්බුදු කියෙනෙකුට ඇර එතකොට ඒ බැරි නිසා බුදුපයණන් වහන්සේ සහය වෙන හැටි. මහන කොයි මොනවිදියට කොහොම කොයි ප්‍රමාණයකින් භාවිතා කරන ලද බහුල කරන ලද කායනු පස්සනාව කයගැනමනේ කිරීම මහප්පාල මහානිසංස වෙයිද. කියල බුදු්පියණ වහසේ මේ කාරණවා විසර කරන්න පටන් ගත්තා. පින්වත් මහනෙනි මේ සාසනට ඇතුළල් වෙච්චේ අමිසි භික්ෂුවක් අර්්‍ය ගතුවා රුකුමුල ගතවා සු්ඥංගාර ගතවා. මේ ආරණ්‍යකට හරි කැෑවකටහරි ගහක් ඇයටකටහරි, හිස් භූමියයකටහරි වැඩම කරලා. යා සි කෛරජතියාගෙන කර්මස්සානය මුලටරගෙන හිතට සිහියෙන් වාසය කරනවා එහෙම වාසය කරන භික්ෂුව ආශ්වාස කරනවා සිහම් සිහියම් ප්‍රශ්වාස කරනවා ස සතෝ අස්ස සති සතෝ පස්ස සති සිෙන් ආශවාස කරනවා සතෝව සිහියෙන් අසසති ආශවාස කරනවා සතෝ සිහියෙන් පසසති ප්‍රශවාස කරනවා. පංවති දෙැමේ කායනු පස්සනාවේ තියෙනවන කාරණ නැත්තං අප අවබෝධ කරගත යුතු කොටස් දාහතර කයනු පස්සනාවට අදාළ ඒ දාහතරේ නැත්තං භභාවනා විදිහට වඩන්න පුළුවන් ධහතරක් මෙහි සඳහන් වෙන. ඉගැන භාවනා ධහතරක් කයනු පස්සනාව එක භාවනාවක් වනාට එහි අනුකොටස් විදියට ය වෙනවෙනම තමයි භාවනා කරන්න වඩන්න තින්. එතකොට එහි සඳහන් වෙන එකක් මොකන්ද ආනාපාන සතිය තමයි මේ විස්තර කරන්න. දැ එකක් කිව්හම තව දහතුනත් තියන්නේෙ පැයි පින්වත්නී. ආනාපාන සතිය. මේ විදියට සහඇතිව ආශවාස ප්‍රශවාස කරනවා දීගංවාසසන්තුෝ දීගං අසසාමිති පජානාති. මොකදද දීරිකකොට ආශවාස කරනකොට දීර්ගකොට ආශවාස කරනවා කියලා නොනින් දැනගන්නවා නෝනින් දැනගන්නවා ඒක දැනුමන වේපින් වන්නේ ඒක මේ දැම්මම් වැලේ මේ වගේ තැනක ඉන්න කියන. සාමාන්‍ය සිහට මනෙව මේ කියන්නේ හිට වා එහාගේපු ප්‍රඥ්ඥාව මුල් කරගත්ත තත්ත්වයක් නුවනින් මෙිනෙහි කරන පජානාති දැනගන්නවා. එතකොට පින්වත්නඒවගේම ප්‍රශවාස කරනකොටත් දීගවා පස්සන්තෝ දීගම් පස්ස සාමිති පජානාති මේ දීරිකකොට ප්‍රශ්වාස කරනකට දීරකොට ප්‍රශවාස කරනවා කියලා දැනගන්නවා දැනන්න ගෙට අස්වාස කරනොටත් ප්‍රශවාස කරන කොටත් දැෑනගන්නවා කර විදිර විසර කරනවා. එවගේ මුළු සරීරයේ පිළිබඳවම අවබෝධයෙන් යුක්තව මේ ක්‍රියාවලිය පිළිබඳව බෝධය කින් යුක්තව ආශවාස ප්‍රශ්වාස කරනවා සබ්භකාය පටිසංවේදී අසශීසාමීති පස ශසාමිතව විදිරි සඳගෙන දැම් පින්ගත්නය අය පිළිබඳ මෙනෙහි කරන කතා වෙදී ඉස්සල්ලම ආනාපාන සතිය තමයි එන්නේ දැන් පින්වත්න පිහිටවාගෙන හුස්ම රැල්ලක ඒ පිළිබඳව මෙනෙහි කිරීම කොහොමද කය ගැන මෙනෙහි කිරීමක් වෙන්නේ කිය කවුරවරේ හන්න පුරුවන්. පංවති අපේ හිතට නැගෙන සියලුම සිතිවිලි මේ ධර්මයට අදාල නොන නැ ධර්මයට අදාල් සිතිවිලි ධර්මය උගන්නන සමහරකාරණ පවා අනවබෝධයෙන් ස්වනය කරාම උනත් නිතර නිතර කෙලෙස් වැඩෙන ස්භාවයෙන් යුක්තයි එනම් සැප දුකෝ උපෙක්කා කියන මේ හැඟීම් දැනීම් නැතැම් මේ වේදනවල් තුනයේදම කෙලෙස් වැඩීමට නිය මිතයි මේ තව ඕකු ස්භාවය හැබැයි ආශ්වාස ප්‍රශ්වාස කියන ක්‍රියාවලිය පිළිබඳ සිත එකේල්ලේ තියාගන්න පුළුවන් වෙන වෙලාවට ඒ මොහොත කෙලෙස් වැඩන වෙලාවක් නැවේ මොකද කෙලෙස් වැඩන්න තරන් හේතුවක් න ආශ්වාස ප්‍රශවාස වල. එතකට ඒ බන්ධු කෙලෙස් නොවැඩෙනමටට මේ ක්‍රියාකාරකමකින් මේ වැඩේ පටන් ගන්න. පින් මත්නි මේ විදියට ඒ ක්‍රියාකාරකම ක්ටිවිට එක කෙලෙස් වඩන් නැති මට්ට මේ එකක් නිසයි මේ ආනාපනසති ච්චර වටින්නේ වැඩි වෙලාවක් කෙලෙස්වලට හිත යන්නේ නැතුව පාත්වා ගණ්ඩ ලැබෙනත් ලොකු භාගත්න්නේ. එතකොට දැන් ඒ විදිහට දැන් ඕනි නං ආනාපන සතිය ජාතුරාර්ය සත්‍යය බෝධි දක්වාම ගෙනියන්ට කමයක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යගී කෙන ගන්නවා මේ මේ අශවාස ප්‍රශාස ක්‍රියාවලේ පිළිබඳවම යොමු කරගැ කටයුතු කරහම එකත් සිත සංසිදෙන්න්න හේතු වෙනවා. එතකොට මුළු කය පිළිබඳව දැ මේ ආශවාස ප්‍රශ්වාස කරනකම් මගේ පණතියනවා දැ එක තවදුරට තිස්සරටරයි යනවා. එතකට මේ කය පවතින්නේ මේ ක්‍රියාවල ඇත් එක් එතටය දිරි පින්වත් දිගිදිකට කය පිළිබඳව මේ කය ස්වභාවේ තමයි දිරායනයක එක මුහ තක්ගාන දිරාණය එකකක් වෙනස් වෙන එක ජාරාධර්මයට පත්වන එක ජාති ජාරාවයාි මරණ දු කොලින් පිරිිච්ච එක එතකට කය මාරු කරකරා සසර පුරාපී ගමනක්ය නමේ තවත් එක කයයක් තවත් මීට කරනුත් මේ වගේ හරිරවලට බැසගෙන මේ ලෙසවා ආශවාස රශවාස කරලා තියනවා මේ අදී කොටගත්ත විදර්ශනාවක් දක්කව අබෝධි දක්වාම එක ගෙන යන්න පුළුවන් ෙස් තැවීම පිණිස වීරය කරමින් ඒ විදියට මෙනය කරන භික්‍ෂුවගේ පංචකාම පැත්තට බරවෙච්ච සංකල්පනා පහවෙලා යනවා. මේ සිත සමාහිත වෙනවා. පින්වත්නි එබන්ඳු ආධ්‍යාපමික හැඟීමක්. නිියුණු හැඟීමක් ඇතිවෙන සිතක් මොන තරන් සොඳුරු වෙයිද. ඔන්න හිනං. පාන සතිය කියලා කියන්නේ මෙහි තියෙන එකක් අපි කාලේ ගොඩක් පරිසංකර ගන්න තියනෙ හින්දා ඊළඟකට යමු පුනචපරම් භික්වේ බික්හු ගච්චන්තෝවා ගච්චාමීති පජානාති පවති දැන් දාහතරක් මෙහි විස්සර වෙනවන කාරණ එකම දෙවන එක මොකදද ඉරයාපත සතිය ඉරාපත බා වනාව ඉරියව් පිළිබඳව නුවනින් කටයුතු කිරීම මොකදද ගච්චන්තෝවා ගච්චා මීති පජානාති මම් මේ යනකොට හිතනවා මම මේ යන්න යනවා කියලා නුවනින් හිතනවා. ටිතෝවා ටිතෝ මීතිී පජානාති. ඉන්නකොට ඉන්නවා කිය නොනින් දැන ගන්නවා. නිසින් නොවා නිසින් නෝ මීහිතී පජානාති හිටකෙන ඉන්නකොට ඒ මහිතනවා වාඩි වුණහම වාඩි වුනාා කියලා දැනගන්න. සයානෝවා සයනෝම් හිතී පජානාති. නිදාගත්හම නිදාගනින්වා කියල දැනගන්නවා. නුවනින් දැනගන්නවා. පිින්වත නික මේ මමේ නිදාගනින්නේ කියලා හුදුවෙන් හුදු සසිහය නෙවෙයි සමහරුද මේ ලෝකසිහිහන නිදාගත් දන්නෙ එත්න විද න්නෙත්න කෑවත් දන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. නුවනින් දැනගන්නවා. මේ ඇවිදිනවා මේ නිදාගන්නවා මේවාඩ මේ යි එතකට මේ විදිහයට මේ නුවනින් තමයි දැනගන්නේ මේ මිතාවකාලික අදදැකීමක් මෝහතක් ගාන වෙනස් වෙන එකක් ඉස්සල විදකි නන්නේ මේ ද වාඩු වෙ වාඩවෙලෙනකි නන්න මේ නිදාගෙනන්නේ මොහතක් ගානය රප කලාප පරිවර්තනය වෙලා පෙර සංසාරය එකතු කරගත්ත සංස්කාරවලින් යපෙන සංස්කාරණ යපෙන ගමනක් තියෙන ඒ සංස්කාර වෙනස් වෙලා තියෙනවා සංස්කාර රැස්සවෙලා තියරන කලින් රැස් කරගත සංස්කාර ගෙවිලති නම් මෙ වගේ නොයෙකුත් ආකාරයට ඉතා සී බුද්ධියෙන් දකිමින් තමඟ ඉරිියව් කාලයගත්ත කිරීම පින්වතිය ඉන්න විදිහටම කියනවනේ යථ යථවා පණස්ස කායෝ පනිහිතෝ හෝති ත තතා නම් පජානාතිය මේ ශරීරයේ පිළිබඳව බුද්ධිමත්ව ශරීරයේ පිළිබඳ නුවන පිහිටවාගෙන වාසක මොකද ශරීරයේ පිළිබඳ නොවන මකමි මේ ශරීරය වෙනස්සන එකක් අනිත්්‍ය එකක් අනිත්‍ය නිසාම දුක එකක් දුක්ගෙන දෙන එකක් එතකොටඒ දුක්ගෙන දෙන නිසාම මගේ වසගේ පොවත්තග්ඩ ැරි එකක් මේ මගේ කියලා අයිතිවාසිකන් කියන්න පුළුවන්ි එකක් නෙවෙේ නමුත් මට හිතෙන්නෙව මංගිදකෙනඉන්නවා ට හිතෙනෙ මන් නිදාගෙන ඉන්නවා මට හිතෙන්න්න මං ඇවිදිනවා කියලේ මං හිතන විදිහ වරදක්තින්න. මෙන මේ විදිහට පින්වත්න මේ කය පිළිබඳව ඉන්න ඉරිියව්වෙෙන්ම කය ඇති ඇත්ත තත්ත්වය පිළිබඳව සිතමින් සිතමින් වැඩකරනකොට මොකද කරන්නේ අර ගිහිගෙදර කාලේ ගත කරනකොට සාමාන්‍ය ෞකික සිතකඋපදින කය පිළිබඳවඇතිෙන ආශාවල් මම කියර ඇතිවන හැගීම් මාන්නේය තමංගරූපය පෙනුම පිළිබඳ ඇති වෙන අධමාන එමනත හීනමා නොයකත් ආකාරේ සමාන හීනමා සදිසමාන මේ විදිහට ඇති වෙන තත්ත්වයන් වෙනස් වෙලා යනවා. එකොට මොකද වන්න ආංෙ සංකල්පනා ප්‍රහීන වෙලා යනවා. ඊට පස්සේ මේ සංකල්ප ප්‍රහන වෙනකොට නිවනට සුදුසු මට්ටමට අවෝධයට සුසුමටමට ෝගේ ආධ්‍යාපමය ෝගේ සිත පීටවනවා සංසුම් වෙන. සමාධී ඇති එ සමාධි තත්ත්වයට පත්වෙනවා. ඒ විදිහටත් මේ කාය ගතා සතිය වඩන්න පුළුවන් ඔන්න නම් පලවෙනි විදිහටත් කාය ගත සති වන්න පුුවන් මෙ දෙවනි විදිහටත් වඩන්න පුළුවන්කාය පෙළිබඳබකායනු පස්සනවා. අ තුංගෙන වි තව විදිියකුත්ති නොකත් තුංගෙන විදි තුංගෙන විදිහය තමයි පින්මත්න සති සම්පජඥය මොකක් දෙම සම්පජඥය කියන්නේ සියපීටවාගෙන කාලේ ගත කරනවා. කක්ද කියන්නේ අභික්කන්තයේ පටික්කන්තයේ සම්පජානකාරී හෝතයි ඉස්සර බලන්නකොටත් වටපිට බලන්නකොටත් සහහිම් බලලො අතපයි දිගාරනකොටත් අකුරනකොටත් සහම් බලනො සිරුපොරුණොකොටත් සහම් බලනෝ එතකට දැමි ස්වාමිනාසරටන විස්සර කරන්නේ දංවලදෙනකොටත් සහම් වලදනවා මේ ආදීකොට ගත්ත සැත්ත පෙනකොට ඉන්නකොට සාමාන්‍ය ජීවිතය පරියාරණය කරනට සිව පසය ඒවා ඉතාම සිහියෙන් භාවිතා කරනවා. ඉතාම නහඩව ඉතාම නහඩව කෙලෙස් තවන වීර්ය ඇතිව. ඉතාම නහඩව හිතේ කෙලෙස් නං උපතින් දෙපා නිකලෙස් පව ඇති කර ගැනීම පිණිස. අවබෝධයෙන් යුක්තව මන්ගේ හිතට කෙලෙසන් ඇතිවෙන්න පුළුවන් අවස්සා මගෑර මගෑර ගත කිරීමක් නෙම කරන්න. දෙ මේ අතපයි දිගාරණකට අතපයි දිගාරණවා කියලා හිතනවා. එැම් බලන්න පෙන්වත් ඒ ොහොමද කයනු ප්‍රසනාවක් වෙන්නේ. දැන් අතපයි දිගාරණකොට කෙනෙකුට තමන්ගේ අත ලස්සනයි තමන්ගේ පය ලස්සනයි මේ මඟඔළුව මේක බොම හැඩයි කාටහරි බලන් ඉන්නකොට යායට පුදුම හිතේ අට ආස හිතේ. ඇත හැල්ල බයිගේ හැගි ිනිසුන් තිීර නැත්ම් අතයි ැතයි ද මේ ඇගි පිච්චිලා තින කාටප් පේට දෙන්න න දැකොත් ැයි ඔගේ හැඟිම් තිනේ හැමතනම කෙස්න වෙ පිංවත්න මේ කාය දෙතිස් කුණුපයාගේ හැදිච්චක් කාය එතකොට මේ මේ සෙලවෙනවා මේ මේ අපේ මන සිම් විදධානයක් දුන්නම් පණිවිඩිය දුන්නා මේ පණිවිඩානුව ඒ මේ කරනවා එතකොට ඒ පණිවිඩි නු සැල වෙනවා ඇතකොට පටවි පටවි ආපෝතය ජවායෝකන ශක්තියෙන් හැදිච්චමකුණු සරීරය එහටමට චලනය කරනවා නැටුම බලබලා ඉන්නකොට ඔය අස්ති අස්තිකොටස් ඇට සැකිලී ික් එහිට මට වෙනවා ඒෙට මට වෙනකොට එක අප තාලෙකුදදාාල තියෙනවා පි තා තා ි ්‍ර ක්ති වා. ස් කොටිත්ම හටමට වෙලා ස්කු ල්ටිකත්තම හටම ලාතියන හර වැල්ටිත්ම මට ලා තියෙන එදක නමුත් අපිට පේන්නේ මේ ලස්සන කාන්තාවක් නටනවා ලස්සන පිරිවෙන් අටමා වගේ හැගීමක්. තක අපේ හිතින්දාගත්ත හැඟීමට මේ හැඟීම විනි විද දැකලා මෙ තම්මන්ගේම අතපය එහෙ කරනකොට පිට බලන්නකොට සිවරු පහිරණය කරන කොට දන්වලඳනකොට හැම් වෙලාවකදම සිහිය උපදවාගෙන මේ දානයවල දන්න මේ කුණු කය සඳහ පමණයි මේ සිවුරු පොරවන්නේ මේ කය ආරක්ෂා කර ගැනීම උමනවත් යනවන දැමේ බ්‍රහ්මචාරය පිළිවෙතට අං ඒක නිසා මේ කාය ආරක්ෂා කරගන්න පිලිවසාගණඩ විසීතලෙන් අවවෙන් වැසම් අදුරුවන්ගෙන් බේරෙන්ල මේ වගේ දේවල්වට විතරයි මේ සිවුරු පොරවන්නේ වෙන මේ ලස්සන කරගන්න හෙමනෙ වෙයි ඔන් නොේ වගේ ප්‍රථ්‍යවක්ෂාවල තියරෙනවනෙ ති ඒකට න නිතර නිතර මේ කරන කියන කටුතු සිහිබුද්ධියයෙන් කරන හරි අමාරවැඩක් නෞන්තිේ කරන කියන කටයතු සිහිබුද්ධයෙන් කරද මේ කයනු පස්සනාවද කයානුවමබලබලා කයානුවම් බලබලා කටයුතු කරනකොට අන්නාර ගිහිගෙදර ගෘහාස්්‍රිත ගේසිත කල්පනා අ සසර ගමනට හේතුවන කෙස්වලින් තෙත්වවෙච්ච කල්පනාවලට පහරවදින. ඒට පහර වදිනකොට ිකටි ටකටි කියව නිවෙෙන්ඩ හැඟගනටන් ගන්නනවා ඒ හැන්ගෙනකොට පින්වත්න්නේ කෙලෙස් ප්‍රහීන කිරීම සඳ අවශ්‍ය වන අවබෝධය පිණිසයා එයා මෙහවා ගැනමින් ඉන්නවා. ඒ සි සමාධිගත වෙනවා ඔන්න ඔය විදියට සමාධිගත වෙනවා ඒ එකම ්‍රේකාාවක පාත්තගෙන න්න පුරුවන්කම ලැබෙන පිින්වත් මෙ බු තත්ත ගල ිහිතරලා ලක්කර ගැනීම ඒ තමයිකායනු පස්සනාව ඉළඟ කතාව. එවිත රක්නෙමේ ඒක්‍රමටත් කායනු පසන වඩඩ පුළුවන්. දෙඟ අපි කාරණා තුනක් කිව්වා තව කළ අක්තිනවා. ඊළඟට පින්වත්නී මොකදද මතකද ආනාපාන සතිය වගේ ඉරියාපත සතිය ඒවගේ සතිසම්පජඥ ඒ වගේ පින්මත්න පටික්කූල මනසිකාරය. ඊළඟට. මොකදදේ පටික්කූල මනසිකාරය කියන්නේ. පුනිිච පරම්භිකවේ බෙක්කු ඉම මේවකායන් උද්දම් පාද තලන්. අදෝකේ සමත්තකා තච්ච පරියන්තම් පූරන් නානප්පකාරස අසුච්චිනෝ පච්ච වෙක්කතිී. මේ පාදතලෙෙන් උඩ කෙස් දක්වා මුළු සරීරයම නොයකුත්තාකාරේ අසූචි පිරිච්ච, අප ද්‍රව්වෙ පිරිච්ච බොහොම පිළිකුල් සගත කයක් බව ප්‍රත්්‍ය වක්ෂා නත්තමනය කරනවාසිහිපත් කරගන්නවා. කෙ ලෝම්නිය දතින් සම මස්නහර ඇ ඇයට මිදුරු අක් ගොඩු හදවත අක්මාව මේ ආදී කොට ගත්ත විදිහට පින්ව ද මේ දෙතිස් කුණුපයන් පිළිබඳව මෙනය කරනවා. මෙ තිස් දෙකක් වු කුණප කොටස් ඒ කොටසක්වත් නෑන මේ සරු දෙයක් දැන් හිතන්නක එක ඒ කාරගෙන බලන්නකකායෝ දිගුච්චෝ සකලෝ දුගන්දෝ මේ සියලු ආකාරයෙන්ම දුර්ගන්ධ ඇති අප්‍රසන්න වූ කයක් තමාව බටත් මටත් තියෙන්නේ මේ සත්‍යයාට තියන එතකොට බලෙසන අඩත්තු කරන්න මිනිු කොච්චර දවල් කරනවා ද හර මිලින්ඳද ප්‍රශ්නය කියන්නේ නාගසේන කුමාරයා අහන්නේ ඔය කෙස් කෙස් කපලයින්නේ ඇයි කියලා මහරහතන් වහන්සකින් උන්හන්සේ පෙන්වත් එතරදි මේ කෙස් බැවීම සම්බන්ධයෙන් පබෝ පලිබෝධ තියෙන බව ගන්නලා තිනන පලිබෝධ දාසයක් එතකොට කෙ සම්බන්ධයෙන් නොයෙකුත් පලිබෝධ කරදර බට තියෙනවානේ ඒ වනට කෙස්සලට කැමතින්නේ එ අප්‍රසන්න වූ කෙස් සලට ඒට මනිස්සු ප්‍රසන්න හැකිීම මවාගනන්නවා. නමුත් කෙස් හරිම දුරු ගන්ද බව තේරෙන්නේ නැහැ ක ේන තැනක් එෙනවා කෙස් හරි අපර සන්නයිකට තේරන තැක් කෙනවා ඒ තමයි තමන්ගේ බත්ත එකේකාගේ කෙස්කොට ඇති බලාබුණොත් අං එතකොට නම් මිනිස්සුටු වාමනය අන්ඩේනවා.න අප තේරුම් ගණ්ඩවන කෙස් කියන්නේ තම අපසන්න දෙයක් බව. ලොම් රෝමකෝපෝලින් අඩිධාන වන රෝපන් කෝප සාමාන්‍ය සරිීරක අනුනවදාාක්. තරතිවා කියලන සඳහන් කරන්න එකකට පිංවත් ඒ දුර් ගහන්දවූරෝම කෙස් ලොම් නිය පොත්තු නිය නියපොත්තු මේවාම මේ ප්‍රියමනාපනෑන නියපුතුම වාවාගෙනම නිසුල අසන කර කර හිටියට කපනල දන පොත්තාක් කවුර මක් වන තෑගක් දර දුන්නක් ගියන කැතින කෙස්ලොම් මේ දත් දතුත්්‍යේමෙන මතක් වන්න දතත් දුන්නුත්ම තියගන්න නැන අපිරියයින මේවි දර ගත්තාම කෙස් ලොම් නිය දත් හම නිසුන් හමෝලි මොත් ගන්න න මේ ඔවෙන සත්තුන්ගේ හමමාරගෙනය එකඒක උපකරන හැදවට නහරවැල් අප්‍රසන්න අයින කියනකොටත් පින්වත්න මේ විදියට ගත්තා හමන් මස් හරි පිළිගඳයින මිනිමස් මිනි කරන තැන ෙදල නැද්දව ඉදර තියෙන පිවත්න පිළි ගඳයි එහ එවිදිර ගත්තාම ඇටකුට් අස්තිකුට මිනි ඇයට ට මිසි කොච්ච යිද පිළිකුලයි මිනියට එතකොට මේ වකු ගඩුව හදවත අක්මාව මේ විදියට විස්තර කරගගේ පහම එකක්වත් නෑනේ ද අපිට හොඳයි සැපයි කියලා ගණ්ඩ එකක් අ බාගට පැහිච්චාහාර මනවද මේ ඒවට කියන්නේ වමනේ පැහිච්චාහාර අසුචි පිත්ත සෙම? සැරව ේ පංවති කඳුලු ගංකාලාන්දුුරු කබ මු්‍ර මේ වගේ දේවල්ද හිතන්න කවරුහර කියනෙ ඔබට මතක්වෙන්න කියලා මේ මගේම මුත්‍රරිිකක් තමයිඉති ඔට මා මතක්වන්න මේන්න කියලා කවුහර දුන්නොත්තුප තියා ගනිද නෑනෙ. කියනකොට ත අප්‍රසන්නන පින්වතිෙන තේරුම් ගණඩ ඕන ඒ කයේ තියන සැබෑ ස්වභාවය. පිළිබඳව මෙිනහි කරන එක නා නාවිද. නානාවිද්‍ය ධාන්න්‍ය වර්ග පිරුණු මල් ලක් තියනවා. දෙ පැත්ත කටවල් තියන. මල්ලක් තියනවා. අපි මේ දේශනාව කියන පින්වත්න්නේ ඇල්වී මුම් මෑ තල හාල් මේ වගේ දාන්න තියනවා. ඇස් තියන පුරුසෙක් මේ මල්ල ගලවල බලනවා මම තිය ල් හා මේ තියන මේ තියන්නේ විදි මේ විදියට කියලා. ඔහු දානෙ ටික හොඳවට දකිනෝ. ආගේ වගේ තමයි මේ කායනු පස්සන වඩන මේ විදිට කායනු පසන වන්න භික්ෂුව පුද්ගලයා මේ කුණු කයෙහි මේ අසූචි පිරුණු මේ කයෙහි ඒඒ කොටස් වෙන වෙනම දකිනෝ. ආංහෙම දැකලා මේ කුණු කෙරෙහි ඇති කරගන්න ලෝවය ආශාව තන්නාව බැඳීම මේ කය නිසා, වෙන පුද්ගලයන් හෝ දේවල් එක ඇතිකර ගන්න ගැටීම නිරර්ථක එකක් බව තේරුම් ගන්නවා. නිවන්න සඳහාම හිත මේ වන්න තෞදදුරුවටත් උනන්දුුවෙනවා. අප්‍රමාධීව කටයුතු කරනවා කෙනෙක පින්වත්තිි හරි වැදගත් වචනයක අප ප්‍රමාදී කියනක. නිවනට ප්‍රමාධවෙච්ච නිසාන මෙච්චරම ඔබටත් මටත් මෙච්චර ඇවිදිින්ඳ නේ. එයන්න උප්‍රමාභවමන මේ අපට දොත් පාද කාලයක තියාගන්න වන වැදගක්ම ගුණ ධර්මය. ඒ උතුම නොපමබව ඇති කරගෙන මේ භික්ෂුව අර ගිහිගෙ දර යිද ඇතිවෙලා ඇති ිච්චර සාමාන්‍ය කාම සංකල්පන පින්වත්න සාමාන්‍ය සංකල්පනාත් එ ප්‍රහිීණ කර ගන්න ය ප්‍රහින කරගෙන සිත උතුම සුවයක පිහිටවා ගන්නවා සංසංවර වෙන අයකග වෙනවා තැන්පත් වෙනවා. මෙන්න මේ භික්ෂුවත් අන්න. කායගතා සති වඩනවා කිය දේශනා කර. පින්වත්න්නේ කායනු පසන වඩන්න ඇතුව කෙනෙකට ෝවාන් වඩ බෑ. උුදු බුදුරජාණන් වහන්සේ කයනු පස්සනාව තරම්මාගේකොට ඉස්මතකොට දේශනා කරප එකක්. දෙවට මතකද අපි කලින් කියල දුන්නා. ආනාපාන සතිය එවගේ ඉරයාපත සති භාවනාව සම්පජඥය සති සම්පජඥය. ඒවගේ පටික්කූලමන සිකාරය. නම පිළිකුල් සගත බව වැඩීම. එතකොට කියයක් වෙනවද දැගුබට කියලදීල තියනවා හතර. වු. පස්සෙටි කතාව පස්සෙනිි කාරණ නැතං කායනු පස්සන වඩන ඊ ළඟ ක්‍රමය. පොනිිච පරම් භික්කවේ බික්කුීම මෙව කායන් යථහාටිතං යතා පණහිතං, ධාතු සෝ පච්චවෙක්ති පනිිච පරම්භික්වේ බික්කු ඉම මෙව කායන් යථ ටිතන් යතා පණිහිතං ධාතු සෝ පච්චවෙෙක්හති ධාතු මනසිකාරය පින්වත්නී මෙලී කරනවා මේ කය ධාතු විදියට මොනවද පටවි ධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු තියෙනවා කියලා පටව කොටස් විසක් ඒ වගේම ආපෝ කොටස් දොලහක් එහෙමන ඔය ඔබේ මගේ කය හැදිලතින් පටව කොටස් විසක් තද ගති ඇති කොටස් විසක් වැගිරෙන ගති ඇති කොටස් දොලහක් පවත්නී එතකොට මේ ඒ දෙතිසක්වුණු පයන්ගෙන් තමයි ඒ කොටස දෙතිසක්කුණු පයන්ගෙන් පට ව්‍යාපෝ එතකට තේජෝවායෝ කියන කොටස් සහිතව මේ අපි එක වෙනම සතරමහා බූත ධාතුන ධා ධාතු මනසිකාය පිළිබඳ නැත්තං ධාතු විභංගයේ පිළි බඳව වෙනවෙන සූත්‍ර දේශනාවලින් ශ්‍රවණය කරන්ඩුවලම එකම සූත්‍රයකතුළේ සේරම් විස්ත්‍ර කර දෙන්න සුදුසුනැතිහින්දත් කාලෙත් නොවන හින්දත් අපි පොදුවේ මතකතියාගම පටව්‍යපෝත ජෝවායෝ කියන ශක්ති අතරකින් මේ කුණු යි සකස්සෙලා තියෙනවා. කොට ආං ඒ පිළිබඳව සිත වඩන්න ප්‍රගුණ පුහුණුවීම සිත වඩන්න යොමුුවීම පින්වත්න හරිර මේ හරක් මරණ මිනිය කරි හරක් මරණ මනුසයගේ ගෝලෙක් හරි ගෞ දෙනක් මරලලා හතර මං අන්දිය කොටස් විදිීර බෙදලා තියෙනවා ආං ඒවගේ තමා මේ කය ගැන ඔය විදිහට බලනකිෙන ධාතු මනසිකාරයෙන් බලනකිෙන කය පිළිබඳ අතහා ස්වභාවෙන් දකිනවා මේකයි මෙන්න මෙහෙමයි තියෙන්නේ මේ කායේ පටව්‍යආාපෝතය ජෝවායෝ තමයිතියෙන්නේ මෙන්න මේ තත්ේ ඇති වම් මොකටද මේකායට ඇලුම් කරන තෞදුරටත් මේවඳ සතරම බභූධ ධාතුූන්ගෙන සකස්ච්ච සරීරකුලුවට බැස ගනිමින් ඒ නිසා වද වෙමින් අඩත්තු කරමින් ඒවා වෙනස්ෙනකොට රූපලා වෙනස්සෙන කකට නොයකු ්‍රෝගකට ලක්වෙනවා ඒ සම්බන්ධයෙන් පීඩා විදිමින් සසර ඇවිදිින්න්නේ පැයි කියලා දෙෙනකොට වඩිය තෞදුරටත් වැඩි වෙන තවන වීර්යෙන් යට ඇති එකම ගැලවීම එකම නිව තුමා බෝධ බව දැන එවෙනුවෙන් කැපවෙනවා. ඒ අධ්‍යාප මේ තුළසිත පිහිට වනවා සංවර වෙනවා එකඟ වෙනවා තැම්පත් වෙනවා මෙන්න මේ විදිහට කායනු පස්සනා වඩනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැ කියද පහයි. පිමති දැන්. තුමානසි කාර ඇතය කොතන පහක් තියනවා ඉකට භහල තියෙනවාද නව සීවති භාවනාව. ඉග නවයක් තියෙනවාවන සීවතික භාවන තරි නිහට තියන කය කයනත මලසිරුරු විදිහට මැරුණට පස්සේ කොටස් කොටස් විදිට නවයක් දක්වුණෝ. තුරන් නවයයි පහය එක තුනාව දාහතරයි. අපි සරලව ඉගෙන ගනිමු තේරුම් ගන්නු සාකරමු සෝන ගේහින්දාාපු කපුුටෝ කන උකුස්සෝ කන ගිජුලු හිනෝ කන බල්ලු කන හිබල්ලු කන සුද්‍රජීවීන් පනෝගෙන් ගැවසී ගත්ත ශරීරයක් දැක්කට පස්සේ භික්‍ෂුවක් ඇත මේ බණභාවනා කරන කියනා භාවනා වඩන උත්තමයා මගේ කයත් ඔන්න විදිහමයි කියලා මේ තමන්ගේ කයට මිනිිය සම්බන්ධ කර කර බලනවා එකයි ඔයස් භාවෙන් තමා යුක්තුව විදිහට මගේකයටත් වෙනවා මගේ කයත් විදිර බල්ල ඇක කණ දවසක් කනවා කියලා තදුරටත් මේ කය කරෙහිතියනෙන ඇල්ම නැතිවෙලා ය කය කර තින ඇල්ම ැතිවෙලා යනකොට පින්වත්න්නේ නැවත මෙබඳ කයක් ඇතිකර ගැනීමට අකමැත්තක් ඇතිබෙනවා. අකමත්ක් ඇතිවට බෑ නැව නැවත උපදීමට හේතුවන කෙලෙස් නැතිකරඩ සිදධවර. ආංගි කෙලෙස් නැතිකිරීමම් පිණිස. වීර්ය වඩන උතුම් සංකල්පනා ඇති කරගෙන එවෙනුවෙන් මන සහැඩ කරගන්නවා ඒ එබඳු කෙලෙස් ප්‍රහීන වෙලා යනවා ඒත් අත්වයට හිත පත් වෙලා සමාධිගත වෙනවා මෙ මේ විදියට කයනු පස්සනා වඩනවා කියරදේශනා කලා ඒවම් පි භික්කවේ බික්කු කායගත්තන් සතිම්භාවේති මෙසේ මහනෙන මෙසේත් මහනි ඒවම් පිකිවෙන මෙසේත් එක ඇනමි තවත් ක්‍රම තියෙනවා මෙ මත් ඒවම් පිද මෙ මත් මහනිනි කයනු පස්සනාව කයනු වඩන්න පුළුවන්කම තියෙනවා පුළුවන් කයනු වඩනවා. තවත් ක්‍රම පහක්කිවවනේ. පින්වදන කෙන කෙනට හරියන එකෙනට හරියන ක්‍රමවේද තියෙනවා. බලන්නක නොයෙකුත් ක්‍රමවේදරහා මේ කය පිළිබඳ යතහරතය දකින්නට සිත පුහුණු කරන්න බුදුනුවනින්. සොයා ගත්ත උපක්‍රම. මහනෙන සොහනේ ගිහින් ද සොහනේ ගිහින් දමන ලද. සෝනට ගිහින්දාපු මේ මස් ලේන හර නරවලින් බැදිච්ච ඇට සැකිලි තියෙනවන මේ ඇටැකිල්ල කවුරුුවරි දෙැක් හම දෙැඟර මිසත්තු වැදල කාලා. මස්ලේ සහිත ඇට සැකිල්ලා. අං ඒ. ැහමනිබඳුම හැඟීමක් ඇතිකරගන්නවත් තමන්ග ශරීර ගැන මස් ලේතියනවා නහරවල්ලින් බැදිිච්චයට සැකිල්ල කොහොම ඇද්ද පින්වති චික දවසක් කියයනකට මස් නෑ ඉට පස්සෙ ල ලේතියනවා නහරවල් බලින් බැදිච්චෑයට සැකිල්ලත් තියෙන්නේ ඔයි විදියට ති දැක්කහම මේ 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 ඇයට සැකිල් වගේ තම මගේ කායට තොයිටිකමයි වෙන්න කියලා කල්පනා කරනවා ඉට පසේ තවටක දවසක් යැනකුට මේ හැම තැන විසිරිච්චා ඇයටකෝට ගිහිල්ලා මේ නහර වැල්ල වලින් නිදහස් වෙලා ම් බල්ප මාත් යටේ තාව තැනක පා යට තාව තැනක කෙන්ට ඇට ඉතාව තැනක කාලව ෑට ඉතාව තැනක මේ පිටේ කටු තව තැනක හිස් කබල තාව තැනක ව මේ වගේ එහෙම සිරුරද දකිනාව ඒ සිරුර දැක් හම ර පිබඳවත් බලනොම් තමන්ගේකායට සම්බන්ධ කරලා මාගේ කත් තෝේ වගේ තමයි මගේකාත බන්ඳ මූස්භාවෙන් යුක්තයි කිය කියා තමන්ගේ කය පිළිබඳව සැබැහැ ස්වභාවේ මෙනය කරනවා ආං එහෙමත් මහනෙන කයානෝ මෙනය කරන්න පුළුවන් කියලා දේශනා කළ තවත් ක්‍රමයක්තිය නමකන්ද සෝනගීන්දාපු හක්ගෙඩියක් වගේ සුදුපාට ඇ කෝටු මේ සුදු පාට ඇයට සැකිලි දකිනවා. ඒවා කුඩු වෙ ඒ දැගේ කවරුදුවල දකින පින්වද අස්තිි කොටස් කැනෙ කියනෙ මේ අස්තිි කොට දක්ව අවරුද්දයන් දෙකෙන් තුනින් හතරෙන් පහෙන් විදුර අවුරදු ගනම් පැනගේ ප දැක දෙක ඒ මේ කයිය දැම්පින් මති දැන්ව මේට සැකිලි වුනත් දිරලලා කුඩ වෙලා යනවනකුයි වෙලා හැරි පිටි වෙලා යනනේ පස්වෙලා යනවනේ මෙන මේස්වභාාවෙන් යුක්තයි කියලා ඒ. දැන් ැන්ල විසිල්ලා තියන අස්තිකොටස් දකිනවා දැකලා මේ කයි මේ මේ වගේ තමයි කියලා තේරුම් අරගෙන ඒ කයට තියෙන ඇල්ම ඒ කයි නඩත්තු කිරීමට මේ දක්වන උනන්දුව ඒව තුල තියන්නේ කෙලෙස් වැඩෙන වැඩටිකක්මයි කියලා තේරුම් අරගෙන මේ කයි පිළි බඳව නුවන පහල කරගත්තට පස්සේ කයි අතාස භාවේ දැකීම ඒ සිත නිවෙඩ එකඟ වෙන්න සමාධිගත වෙන්න ඒතුවක් වෙනවා කිය දේශනා කලා ඒ තරක් නෙවෙයි මහනෙන මේ භික්‍ෂුව මේ කාමයන්ගේ වෙන් වෙලා කුසර ධර්මුවෝලින් අයු වෙලා දැගඉතින් මොකද මේ තත්වේ දකින්න දකින්න තත්වයට පත්වයෙන භික්‍ෂුවක් කාමයන්ගේෙන් වංෙන්ට සුදුසුයි. පින්වතියම් කිසි භික්‍ෂුවක් කාමයන්ගගේ වෙන්වෙල අකුසර ධර්මල් ව වෙලා ප්‍රථමත් ්‍යානයට සිත පුරදු කරනවා විතක්ක විචාර සුක ඒ අක්ගතා සහිත ප්‍රථමධ්‍යයානය මේ විවේක ප්‍රීතිසුකය මේ කය තෙමනවා එම කයට ඒ ප්‍රීතිය කය පවා ප්‍රීතියට පත්වනෝය කාමයන්ගේ වං වෙච්චා කුස ලොලින් වංවිච්ච ඉතාම අවබෝධයක් සහිතව ගත කරනකොට කයිදියා බලන්නෙත් එබන්ඳ වූ අවබෝධයකින් එතකට මුළු හ කොයි ස්ථානයක් වදන් නිත්‍ය සැප විදිහට තමන්ගේ විදිහට දකින්න සූදාන නෑ. මන යම්කිසි ආකාරයකින් දක්ස නාහ වන්නේග පුද්ිරෝ ාවන කට්ටන්නේ. කලට ආර වන මේ කියැන කවුර කෙනෙක් නාවන කෙනෙක් ඇත න කෙනෙක්ගේ අතරසි පුරුසයහරි ලෝහභාජනයකින් නානකොට ගාන කල්ක තියනවන සූද කල්ක ඒ සුවඳ කල්ක අරගන්න අර ලෝහ භාජනයහි දාලා ඒ වතුරෙන් තෙමතෙමා හුදර මිශ්්‍ර කරගෙන මුළු ඇඟ පුරාම ගාගෙන තමයි ඔහු නාන්නේ එතකොට ඒ නාට ගාන පින්ඩුව නැත්තගේ සුවඳ කල්ක ක තෙතමනයයි ඒවා බොහොම දියර විදිහට තියෙන්නේ ඒවා මුළු සරීරයම ඉතා මැනවිම ආලේපපු වෙනවා. ආං ඒවගේ තමයි මේ කයත්න් අර ප්‍රථමධ්‍යාන සුවයෙන් මේ තත්ත්ව පිළිබඳව දකින මේ බඳු හොඳ කය පිබඳව අවබෝධයක් තියන පුද්ගලයා ඒ එබඳු ව අවබෝධයනම් සුගන්ධ කල්කයකින් මේ කය නහවා ගන්නවා වගේ. කෙලෙස්තවන වීග්‍ර ඇතුව ගටයුතු කරනවා මේ දුවන කල්පනාවල් පංචකා මේ පස්සේ දුවන කල්පනාවල් නැතිවෙෑ. ය දුරුවෙලාෑන. මනාවසිත පිහිට් ලාංය භික්ෂුව ආංය විදිටය අනුව මෙනිහි කරනවා කිය දේශනා කළා. පින්වත් එපමනක් නෙවෙයි විතක්ක විචාරයන්ගෙන් විතක්ක විචාරයන් සංසිඳිලා විතක්ක විචාර රහිත. එවගේම අරමබඳු තත්ත්වයක් පිළිබඳව සල් නොසෙල් වෙන්න නොවෙනස්සන මනෝභාවයක් ඇතිකෙර ගත්ත හම ඇති වෙන සමාධියත් සමාධයෙන් උපන් ප්‍රීති නතියන ලෝක පිළිඳ ඇ නගත්ත ප්‍රති පිව ප්‍රීතිය ඇතිව ප්‍රීති ඇතිවෙතකට දෙවනි දානය උදර ප්‍රීතිය තියෙනවාන ඒ ප්‍රීතියටට බුක්තිවිදිරනේ ඒ සමාධයේ මේ කයි පුරෝමිින් ප්‍රීතිී සැපෙන් වාසය කරනවා අඒ සැපය නොපැතිරුණු තැන මේ කයපුරාම නෑ බලන්නක මේ කයම ඒ සමාධීෙන් උපන් ප්‍රීතිං සැපයෙන් තෙමනව වකල ත අදහස් කරන්නේ මේ කයි සියලු පැති හරහා කයි අතා ස්වභාවේ දැකලා ඉන්න කෙනෙක් වතුරෙන් පිරි්චි වෙලක් තියෙනවා එක නැගන හිර පැත්තෙන් පාරකුත්නෑ බස්න අරුණුත් වතුරෙන්න්න පරක් නෑ උතුරුත් වතුරෙන්න්න පාරක් නෑ දැරුණුත් වතුරෙන්ට ඇල පරක් නෑ වැස් වහිනවා කාලෙෙන් කාරට ට වහිනවා. ඊට පස්ස මොකත කරන්න එලියෙන් වතුරා නැති වුනාට වෙන වතුරු වර්ගකින්. එලියෙන් වතුරුන්නේ නැහැ. වැස්ස කියන සීල් ජාලධාරාවෙන් ඒවිල පිරිලා ඉතිරිලා පිරිලායන. පිරිලා ඉතිරිලා යනෝ. ය පිරික්ච නති තැනක් නම් වතුරු නැති තර න්නම් ොයා ගන්නහම් වෙෙන්න. බලන පින්වතිම සුන්දරූපමා. ආංෙ වගේ තමයි දැන් මේ පුද්ගලයා මේ භික්ෂුව ද භික්ෂුවන්ට මහන්සලට දේශනා කරන්නේ. මේ විදියට මේ කය විතක්ක විචාර වලින්තොර අවිතක්ක අවිචාර තත්ත්යන්ට පත්වෙච්ච සමාධයක් සහිත ප්‍රීතිසුකයක් සහිත දෙවනි දිහානයට පත්වෙලා ඒ ඒ ධ්‍යනසුවය විඳමින් කාලේ ගත කරන දුතිියන් ජානන් උපසම්පජ්ජ විහරති. පින්වත්න ඇවිදියට වාසය කරන මේ භික්ෂුව මේ උතුම් සුවය ඇතිවවාසය කරන අර ප්‍රීතියත් අ තුංනි දෙවනි දෙහානයට පත්වෙනකොට ඒ අවබෝධය නිසා හටගත්ත ප්‍රීතිය බුක්ති විඳිමින් ඉන්නවන ඒ ඒ ්‍යාන පීතිය එතට ඒ ඒ ප්‍රීතියටත් ඇලෙන්නේ නැතිව. ඒ ප්‍රීතියත් අවබෝධ කරගෙන උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් වාසය කරනවා. පින්මත්නී එබඳු උතුම් තත්වයකට පත්වෙනවා. ආං එබඳ තත්ත්යකට පත් වන්නහම බුද්ධාධි උතු අන් වහන්සේ ලාගේ කරපේ උතුම් සැපත. සුකවිහාරී පුද්ගලයක් බවට පත්වෙලා මේ තෘතිය අ්‍යාන තත්වයට පත් වෙලා වාසය කරනවා. පින්මත් මේ තුංගෙන දෙහානය මෙ උපෙක්හා තත්ත්වයට පත්්‍රච්ච උග දෙ හනය විස්සර කරන්න මේ සූත්‍ර දේශනාව ඇතුළේ ලස්සන උපමාවකින් නිෙලුම් තියන විලක් මිසුදු නිලුන් ආදීකොටගත්ත මේ නිළම්ර්ග මානෙල් නෙලුම් ආදිය තියන විලක් තියෙනවා ඒ වතුර හටගෙන වතුර වැඩිච්ච ඒ වතුරු අනුව උඩට ආපු නිලුම්මල් තියෙනව නිලුම්මල් මුලසිට අග දක්වාම සිහිල් වතුරෙන් තෙමිල තමයි තියෙන්. ඒ නිළුම්මල්වල ඒ මහනිල්මල්වල. ඒ මල්වල වතුරු නොත් තැරුණු තැනක් නැහැම තැනම වතුරු තැවරලා තියෙන වා ඒ වගේ තමයි දැන් මේ අර විතක්ක විචාර ප්‍රීති. ඒ ප්‍රීතිතත්වයනුත් අයින්වෙලා. ඒ ප්‍රීතියත් අබෝධ කරගෙන, ඒ තයින් මෙච් මධ්‍යස්ව වූ තත්වයක නැතැන් උපෙක්කා තත්වයක සිත පවත්තා ගැලමින් වාසය කරනවා. ඒ උපෙක්කා සහිත වූ සැපතනතට ප්‍රීතිය රහිත සැපත කලින් විඳපු සැපතරත් වඩා විශිෂ්ටපුූ ඒ තුන්ගුණ දෙහාන අදැකීම විඳනවා කියල දේශනා කළ. ඒ ඒ විදිහටත් කායගතා සතිය වඩනෝ. ඒ වගේම භික්‍ෂුව. සැපත් නැති කිරීමෙන් දුකත් නැති කිරීමෙන් සොම්නස දොම්නස දෙකම අතුරු දහන් කිරීමෙන් දුක් නැති සැපනැති මධ්‍යස්ස වූ සිහයක් පිළි බඳ තත්ත්වයකට පත්වෙලා ඉන්නවනේ පින්වත්නි ආං ඒ බඳ තත්ත්වයකට පත්වෙන භික්‍ෂුවයින් ඊළඟ පියවර මකක්ද හතරවෙනි දිහානය ස්පර්ෂ කරනවා මේ හතරවෙන ධ්‍යානයට පත් පවෙලා උතුම්මූ මානසික සොයක කාලයේ ගත කරනවා ඒ තත්ත්වෙන් සැපත් නැතිකිරීමෙන් දුකත් නැතිකිරීමෙන් සොම්නස්ස දොම්නස දෙකම නැති. එබන්ඳු විෂ්ට වූ මානසිකත්තය අපි ගද දව මාගන්දී ස උත්‍රේම හතරවනි ධානය කෙනෙක් විස කරන්නේ බුදු හාමුදුර පැහැදිලි කරනේ මාගන්දියට මාගන්දිය රජගෙදර මාලිකාවල්ල වාසය කරන කොට විඳපු අද්‍යකීම අතෑරලා ඇවිල්ලා හතරවනි ධ්‍යානයට පත් එෙද්ද. වැටහෙන්නේ අ රජ සැපවල තිබුණු යම්ගසි අපි බලාපොරොත්තුවිවෙච්ච යම්සි සුක්කයක් යම්ග සැපතක්වැනි හැඟීමක් තිබුණනම් ඒ අට තුවාලයක් අහනෝ වගේ එතකොට මේ හතරවෙනි ධානය තුවාල සුව වෙලා වගේ ඒ බඳු ඉහල වූ මානසික සුවයක් විදමින් වාසය කරනවා. මේ කයනුවැඩ හතුරනි ධ්‍යානේ දක් වන්න පුුව විදිහ ගැන මේ සූත්‍ර දේශනාාව ඇතුලි විස්සර කරනවා. එතකොට මේ කය පිළිබඳව වඩනය පිළිබඳව මෙනෙහි කරන. කයින පසන වඩන කෙනෙක් පින්මත්නී අස්්ටවිද්‍යාවට ඇති සියලු ොකු සල ධර්මයක්න් සම්පූර්ණ කරාව වෙනවා කියලා මේ සූත්‍ර දේශනා ඇතුලි පැහැදිලි කරනවා. බුදු ආමුතුරු මේකෙද විස්සර කරනවා පින්වති දැන් කෞුරුහරි ආපෝකසිනයට සමවැදිල පෝකසිනෙෙන් දිවැස උපදවාගෙන. ඒ මහා සමුද්‍රය මහ මෝද ස්පර්ස කරවෝතුන් ඉස්පර්ස කරනවද ඒ මහාමෝද වෙත යන යම්ගසි ගංගා තියෙනවාන ඒ ගංගාහුට දැගේ මහමෝද ස්පර්ස කරනකොට මහමෝදට ඇතුළත්තිෙනවනේ ඒ වගේ තමයි කවුරු හරි කායගත්තා සතිය වඩනවනං කයනු පස්සන වඩන වනං අරරස්්්‍රවිද්‍යාවට අයිති සියලූම කුසල ධර්මයෝ යොක්කොම කුසල්ටික මේ කායනු පස්සනවෙ තියනවා අර කුඩාගංගා මහ ගංගා සියල්ලම ඉස්පර්සකරාවෙන වනේ මහමෝදී ස්පර්ස කරහම ආන් ඒ වගේ තමයි කායගතා සතිය වඩපුහාම අස්ටවිද්‍යාවට අයිති දැන් ය සිදුුවත්කුමාරයා පහල වෙන කොටත් පින්වත්න අස්ට්‍රවිද්‍යාවන් පිළිබඳ අවබෝධයක් භාරතය තිබුණ කියනවනේ. ආසවක්ක්‍ය ඥානයනන්නේ බුදුරජාණන් වහන්සේ හොයා ගන්නන්නේ ක අෂස්්්‍ර විද්‍යාවන්ම ලබාගන්න උපදවා ගන්න තරං සමත් කර උතුම් වූ කුසල හැකියාවක් පිළිබඳව ගන්නනවා මේ කායගතා සතිය. කවුරුවර මේ කායන පස්සන වඩන් නැත්තම් පපුරුතු කරන්න නැත්තං. මාරයාට හුවෙන් මාරය වෝගේ සිදුරු දකිනෝ. මාරයාගෙන් බේරෙන්ඩ බෑ. යම්කිසි මනුස්සේ බර ගලක් මැටිකොඩකට දැම්මත් මොකතු වෙන්නේ කියලා. සා මැටිකුඩේ සිදුරක් හැදර ඇතින් මේ ගල මටිකුඩ ඇතුට යවා. ආගේ වගේ තමයි මහනන කවුරුවර මේ කයනු පස්සන වඩ නැත්තම් පුරුදු කරන්න නැත්තන් මාරයටට ඔහුගේ ඇතුළට රීගන්න පුළුවන් සිදුරු හැදෙනවා එහෙම හේතු මාරයා දකිනවා කියර දේශනා කළ. පින්වති මේ සත්‍රයහර ලස්සන උපමාටිකින් තමයි අවසන් කෙරෙන්නේ පංවත් මහනෙන වේලිච්චේ දරලීයක් අ ගි ගිනි ගාන දන්්ඩකි කියැනෙලිච්ච දරලී අරගෙන ස්පර්ෂ කලාම මොකද කරන්න ගිනි ඇවිලෙන මද කියරනවා. වෙලිච්චලිච්චලීයක් අරගෙන අ ග ගිනි මතුවෙන පිණිස ඊට සුදුසු දණ්ඩක ස්පර්ෂ කලාම මොකද වෙන්නේ හග එහමයිස්වාමේ ගින්දරප දිනවාල්ලි වෙලිචලි ෑල දෙයක්රග ඇතිල්ලූත් ගින්දරඋප දින වන. ඒවගේ තමයි මේ කායනු පස්සන පුොරුතු කරපුන ඇතිකෙනාට අය මාරයා ඔහුගේ සිදුරු දකිනවා කෙ සඋපදින්න හේතු දකි නො එතන හතුවත්තියනවා අති කියන ේලිචරී ෑලි අරගන්න වේලිචලියයක් අරගෙන ගින්දරපදීමට සුදු සුවිදිට ඇතිල්ලෝන් ගින්දරපදිනක නවත් හන්නඩ බෑන ඒවගේ තමයි කෙලෙස් ගින්දරත් එෙක, ස්පර්ස වෙන අපේ හිත එක ලෙස්කින්දරත්තක ස්පර්ස වන තාක්කල් මේ සසරගින්ද රැවිලෙනවනේ එකනවත්තන්න බෑනේ ඒවක්ම තවත් අසන උපමාවක් කියනවා මේ උත්‍රදශනාවේ බතුර නැති වතුර නැති දරනුවක් මත තියෙන හැළියක් තියෙනවා කවුරුුවරි වතුර බරක් අරගෙන ඇවිල්ලා මේ හැලියට වක් කරනවා අකරණ පුළුවන්ද කියලානවා. ඒ මයි ස්වාමි වක්කරන පුළුවන් හිස් හැලියක් මේ ආවගේ තමයි හිස්තැන මොකදදකායනු පස්සන වඩපුනැති මනුස්සියත් හිස්තැනක් තියන කෙනෙ. මාරයාට කෙලෙස් කියන සසර දුක කියන වතුර මේ පුද්ගලයා ඇතුළට දාන පුරුවන්කව තියෙනම්. කෞරුවරි කායනු පස්සන වඩන වනං පුරුදු කරනවනන් එක භාවනාවක් විදිර වඩන කෙනාට කෙලෙස් උපදන්න හේතු මාරයා දකින්නේ මාරයා පරදින මහනෙන කොයි වගේද කිවත් මේ සැහැල්ල වෙච්ච නෝල් ගලියයක්ක් අරගෙන මේ අරටුවෙන් හඳපු දොරපලුවක්. උඩට දැම් මහම මොකද වෙන්නේ. ඒ සැහැල්ලූ නූල් ගුලිය මේ අරටුවෙන් නිමාකරපු බොහොම පිළිවට හඳපු මේ දොරපල්ුව සිදුරකින් යනවද කියලාහ එහ පැත්තට. බුදු හාමුදුරුවන්ට හාමුදුරඋත්තුර දුන්න නෑස්වාේ නිහම වෙන්නල බෑ කියලා මහන ්‍යයාංය ග තමයි කවුරල මේ කයනු පස්සනා වැඩුවතුන්. ඒ කයනු පස්සන පොරුදුකරපු පුද්ජලයා තුළ, දුරුවලතාවයක් මාරයයා දකින්නේ නෑයි කියන්නේ මාර කියලකි වහම් පින්වත්න මාර දීව පුත්‍රයයායින්නවක් ලේස්ම ක්්‍රේෂ මාරයා එතුකට ස්කන්ද මේ පංචස්කන්දය පිළිබඳ ඉ ඇතිබෙන පිඩාවන් න්ධමාර එතටගේ මරණය නම් සිදුවීමමච්චුමාර එතු රබි සංකාර මාර සසර ගමනට අවශ්‍ය කරන මගවිය දන් සපේල දෙන.මි මේ සියලු මා මාරයාට අවස්ථාවක් එළඹෙන්ෙ නැහැ. යනු පස්සන වඩපු කෙනා පරාද්ධ කරන්න. පින්වත් ඉහිනං කයනු පස්සනාවෙන මොන්න තරන්කායගතා සතිය කයි පිරිිබඳ මෙනය කිරියම් කියනෙක මොන්න තරම් විශිෂ්ට බකුසලයක්ත. මහනි තෙතා අමුලීයක් අරගෙනෑ විල්ල තරගිනි ගාන ලීයක මෙ තෙත අමුලිය අතුලනව අතුල්ලනවා මොකද කරන්නේ ගින්දරහට ගනීදක තෙතලීද දෙක් ඇති ලූත් ගිඳදරහට ගන්නන්නේ අමුලිය අරගෙන එහෙම ඇතිල්ුවා කියලා ගිදර උපද වන්න බ ගිනි ගලේ ඇතිල්ුවවාට ගින්දරපොද වඩ බෑ. වේලිචලිය න ගිනි ගල ඇතිලු හම මේ ගිදරමත්තුවවෙන්න පුළුවන්. කායනු පස්සන වඩපු කෙන හරි තෙතලීය වගේ. තෙතලී මේ ගිනි පත්තු කිරීම සඳහා ඊට සුදුසු එකක් සමඟ ස්පර්ස කළලා ඇති ලවාබගේ තමයි හොකන්ද මේ මාරයාගේ රහැන ටහු වෙන්න ඇගින්දර පත්තු වෙන්න නේ ඇයිති තයිනි ආය සසර යලියලි දුක්විඳ මිඳ ඇවි දෙන්න තිෙන කරුණු හැදෙන්නේෑන එකලෙස් තුනී වෙලා කෙලෙස් ප්‍රහණය වඩ කරුණු සකස්කරගරන. වතුර පිරිච හොට ගටලට වතුර පිච අපපු්ටකො තුර වතරබොන්න පුුවවෙච් රුවමතිබිච් හැලියකට කවුල්වර වතුර ගොඩා කරග විල්ල වක්කරට හදර වක්කරන පුළුවන්දගරන බැස්වාමේෙන්. ආං්‍යවග තමයි කයනු පසන වඩපු කෙනාට හානියක්ක් කරන්න මාරයට පුළුවන් කමක් ලැබෙ නෑ මහනෙන කරලා දේශනා කළා. හායගතා සති භාවිතා බෞුලේකතා සෝ යස්ස යස්ස අභිඥ්ඥා සච්චි කරණී යස්ස දම්මස්ස චිත්තං අබිනින්නාමේති අභිඥ්ඥා සච්චි කරණීය පින්මත්නී. කවරුුවරි කායායනු පස්සන වඩනකොට බහුල කරනකුට ඒ කයානුව මෙනය කරලා නුවනින් පිළිබඳව ප ප්‍ර්‍යක්ෂ කරගන්න හෝකගේ හිතන මෙෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ භාාවයට පැමිණෙනවා අ ගැට්ටලඟට වතුර පිරල තියෙන කපුටයකට උනත් වතුර බොන්ඩ පුළුවන් මේ හැලිය බලවත් පුරුෂය කැවිල්ලා පැත්තකින් මේ දේ හැිය නමු ොත් එෙම එතනින් වතුර මද කියරනවා එහෙම එන මකවවා ආං වගේ තමයි කාය ගතා සතිය බහුල කරපු හිත මෙ බඳු තැනකට ගෙනාපු කෙන මේ චතුරාරි සත්‍යබෝධයට ඊළඟ කටයුත සඳහා සිත සකස්කර ගන්නවා පින්වති මේකදී භාග්‍යතුන් වහසේ දේශනා කරනවා අ භාජනය නමලා වතුර ගණ්ඩ ඔනි නම් පුළුවන් එවගේ මේ වතුර පුරෝපුූ හතරැස් පොකුණ ොකුුණ බලවත් පුරුසකට පැත්තකින් බිඳින්න පුළුවන්. එබගේ තමයි මේ කායනු පස්සනා බහුල කරපු කෙනාගේ හිත මෙබඳු තැනකට පැමිණි හිත පින්වති මේකද දැන් කියන්න දැන් මේ කොතනින් හරි පුංචයහරි බිඳීමක් ඇතිවීම බතුර ගලායාට නියමිතයි කියැ ඒක ස්තරව සිදුවීමට නියමිතයි එතකොට එ පැත්ත එක බරයි බලවත්ර ෂට එ කරන්න පුළුවන් මුො තුර පිල්ලන්න තිය. වතු පිරිල්ල යනකින් වතුර බැහැට ගන්න එක බලවත් පුරෂකට පහසුවෙ එහෙනම් මේ තත්ත්වයට සිත පුහුණු කරපු බහුලකරපු කායනු පස්සනාව දියුණුරපු මේ උත්තමයකුට නිවන අවබෝධ කර ගැනීම සඳහා පහසු බව. ඒසඳ හිත නැමෙන බවතරින් හාට දෙැ අපි මෙතෙක් කතා කරේ මේ අරත් හතරවිනි ්‍යානනි දක්වා ධ්‍යනඋපදවා ගැනීමක්නේ එතකොට අෂ්ට සමාපත්්‍ය උපදවා ගැනීමක්නේ. එතකොට එහාට කෙලෙස්තුර කිරීම පිණිස. පහසුයි එකට හිත නැමෙනවා. හතර මං අන්දියක කෙවිටත්තියාගෙන අශ්චරථයක නැගරෙන්න මනුස්සයකුට පුළුවන්නේ වං අතින් අරහම් පටට අරගෙන දකුණති කෙවිට අරගෙන කැමත්තැනකට මේ අසකරත්්‍ය පදවගෙනයන් ආංය වගේ තමයි කයනු පස්සන වඩපු කෙනාට මේ ලෝක නුවනින් දැනගෙන ප්‍රත්්‍යක්ෂක කළයුතු යම් ධර්මයක්වෙ දේමකද චතුරාර් සති ධර්මය චතුරාර් සත්‍යය අබෝධිට හිත නැමෙනවා ඒ තැන් වලට හිත පුරුදුන් හමු නිවනින් කෙලවරවීමට නියමිතයි ඉට පහසුයි කියල භාගතන් වහන්සේ දේශනා කරනවා. ඒනම් පින්වත්න දැ බෝධි පාක්ෂික ධර්මවල සතරසති පට්ඨන කියන කොටසෙහි කයනු පස්සනාවරමින් කයනු පස්සනාව චතුරාර්ය සත්්‍යව බෝධය දක්පාම් භික සිත කළ හැකි ආකාරය වැඩිය හැකි ආකාරය. මේකෙදී අෂ්ට සමාපත්තිවලින් මේ සූත්‍ර දේශනාව නතර කරලා හැබැයි ඉතිරින් එහාට යාම සඳහා හිත නැමෙනව කියල දේශනා කරන. එතකොට පිින්මත්න දෙන් අවශ්‍යනං කෙනෙකුට කයනු පස්සනාව හරහාම වේදධනු පසන චිත්තානු පස්සන දම්මානු පස්සන පැතිරයන්න පුුව. මේ ඇතුල ද බේදනනු පසන දමානු පසන චිත්තනු පසනා කියන කොටස සම්පූර්ණ කිරීමට අවස සුදුසකටික ලබල ඉන්නවා කියන එක පැහැදිලිවෙ දිරිපත් කරලා තියෙනු. පින්වත්න අදත් මේ උතුම් සූත්‍ර දේශනාව බොහෝම වෙලාවක් අපිට විසර කරන්න වුණා අපි මේ ලොකු වෙලාවක් ගත්තත් කාය ගතා සති සූත්‍රය නැත්තම් බෝධිපක්ෂික ධර්මවල ඒ පළමු කාණ්ඩේට අයත්න් එක්කා අරණාවක් තමයි අධපිවේදේශනා කළේ මේ උතුන් කුසල් ඔබටත් මටත් ඒ ආරි සත්‍යබෝධය පිණිසම හේතුවේවා වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමෝ. ආකා සට්hාජබුම් මට්ටහා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තුලෝක සාාසනං ආකාසට්ටාජබුම් මට්ටහා දේවානාගා මහිද්දිිකා. ං අන ෝදිිත්වා ිරංරක්හන්තු දේශනං ආකාසට්ටාජබුම් මට්හාා දේවානාගා මහිදිකා ප්ഞන්තං අනුමෝදිත්වා චිරංරක් හන්තු මං පරං හැම දෙනාටම